උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් විතරයි. නමුත් උදේ 9ට ඇත්තටම කවුරුත් බාරයකට එන්නේ නැහැ. මේ ලික ගන්න එන්නේ නැහැ කවුරුත් මේ මත්තෙන්. එහෙනම් මම යෝජනා කරනවා මේක උදේ 10 සිට රෑ 10 වෙනකන් ඇරලා තියන ලයිසන් එක දිය යුතුයි කියලා. ඒ වගේම තමයි මේ හෝටල් වල සංචාරකයන්ට තමන්ගේ මුදල් මේ රටේ වියදම් කරන්න තැන් නැහැ මේ රටේ. ඒකයි මම කියන්නේ නයිට් ඉකොනොමි එකක් මේ රටට අවශ්‍යයි. ඒ නයිට් ඉකොනොමි එක තමයි මේ හෝටල් වල මම යෝජනා කරනවා අඩුම තරමේ පාන්දර 1 වෙනකන්වත් මේ දේවල් මේ බාර් ඇරලා තියන්න ඕනේ කියලා. මොකද අඩුම ගානේ ඒගොල්ලන්ට පැය ගාණක් තියෙනවා මේ පැය 3-4ක්වත් මේ වියදම් කරන්න මේවට. මේ රට තුල. නැත්තම් මේ රට අද අපි එළියට බැස්සහම රෑ 9 10 වෙනකොට මේ සෑම දෙයක්ම වහලා. යන්න තැනක් නැහැ මිනිස්සුන්ට. වියදම් කරන්න තැනක් නැහැ මිනිස්සුන්ට. දවසේ 30 හම්බ කරන දේවල් වියදම් කරන්න තැනක් නැහැ. අපේ මිනිස්සු ඒකයි පෙළඹිලා තියෙන පිට රටවල් වල ගිහිල්ලා අපේ රුපියල් ඩොලර් බවට පත් කරලා ඔය සිංගප්පූරුව, බැංකොක්, මැලේසියා වගේ රටවල් වලට යන්න. මේ කංශා වගාව අනිවාර්යයෙන්ම රටේ නීතිගත කරලා මේක පිට රට යවන්න මෙඩිකල් කැනබිස් හැටියට. මොකද මේක ඉතාම වැදගත් ශාකයක්. එයින මේකෙන් විශාල විදේශ විනිමයක් ලබා ගත හැකි මේ රටට. එහෙමනම් අපිට මේ ලැබිලා දීලා තියෙන නිධානයක් වගේ මේ දේ අපි පාවිච්චි කළ යුතුයි මේ රටේ මේ ණය ටික බේරගන්න. සභාපතිතුමනි, අපේ මේ මන්ත්‍රීතුමිය මේ කංශා ගැන කතා කරනවා. මේ මට දැනගන්න කැමතියි මේක ආණ්ඩුවේ මතයේද ඔබතුමියගේ මතයක්ද මේක කියලා. ගරු මන්ත්‍රීතුමිය, ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක ආණ්ඩුවේ මතයක් කියලා මට කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක ආණ්ඩුවේ මතයක් කියලා මම කියන්නේ නැහැ. මේක මම ගෙනාවු යෝජනාවක්.